අද මාත් සාකච්ඡාව මේ දවස්වල සුපුරුදු පරිදි අපි පවත්වපු මාත් සාකච්ඡාවල තේමාවලින් එහාට ගියත් මේක ඉතාමත්ම වැදගත් කාරණයක් සම්බන්ධයෙන් මාධ්‍ය සහ රටවත් දැනුවත් කිරීම අරමුණු කරගෙන පවත්වන මාධ්‍ය සාකච්ඡාවක්. අපි දන්නවා මේ වන විට යම්කිසි පිරිසක් ආර්ථික විද්‍යාඥයන්යි කියා ගන්නා පිරිසක් මේ ලෝකයේ ආර්ථික යුද්ධය තුළින් රටවල් යටත් කර ගැනීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකාව තුර ආරම්භලා තියෙනවා. ඔවුන් පෙනී සිටින්නේ මේ රටේ සිටින ආර්ථික විද්වතුන් කියාගෙන නැත්නම් මේ රටේ පාලකයන්ට විශේෂඥ ආර්ථික සම්බන්ධයෙන් විශේෂඥ උපදෙස් දෙන පිරිස විදිහට තමයි පෙනී සිටින්නේ. පුදුමයට කාරණයක් වගේ මේ පිරිසම තමයි එන හැම රජයකම ආර්ථික විශේෂඥ වෙලා තියෙන්නේ, නැත්නම් ආර්ථික උපදේශකයන් වෙලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් මේ වෙන විට කරුණු හෙළිදරව් වෙලා තියෙනවා රට හැමුවේ. එය අපි පුදුමයට පත් කරන කාරණයක්. නමුත් තවදුරටත් මේ පුද්ගලයන්ට මේ රටේ ආර්ථිකය නැත්තම් මේ රට විකුණාගෙන කන්න ඉඩ දෙන්න පුළුවන්ද කියන ගැටලුව මේ රට හැමුවේ පැන නැගුණා. ඒ අනුව තමයි මේ ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධයෙන් රට අනුගමනය කළ යුතු ක්‍රමවේදය නැත්තම් ක්‍රියාපටිපාටිය ගැන මේ රටේ විද්වතුන් අවධානය යොමු කරන්න පටන් ගත්තේ. ඔබට මතක ඇති පසුගිය ආණ්ඩුව සමයේදී සීපා නමින් ගිවිසුමක් පැමිණියා මේ රටේ සේවා අංශය විවෘත කිරීම සඳහා. සේවා අංශය කියලා කිව්වහම මේ රටේ ආර්ථිකයේ 56%කට වඩා ප්‍රතිශතයක් නියෝජනය කරන අංශය. විශේෂයෙන්ම ඒ ගණයට වැටෙන්නේ මේ රටේ අපේ රටේ මිනිසුන්ගේ රැකියාව ටික. ඒ අනුව සීපා කියන ලස්සන නමකින් කාටත් නොතේරෙන ආකාරයට බොහොම හොර රහසේ ගිවිසුමක් අත්සන් කරන්න හැදුවා ඉන්දියාවත් සමග මේ රටේ රැකියා ටික ඉන්දියානුවන්ට විවෘත වෙන ආකාරයට. නමුත් එවකට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු විද්වතුන්ට පුළුවන් වුණා මේ කාරණය සම්බන්ධයෙන් විරෝධය පළ කළා. මෙහි තියෙන ගැඹුර නැත්තම් මෙහි තියෙන භයානකකම සාකච්ඡා මාර්ගයෙන් අවබෝධ කරලා දීලා ඒ වෑයමට තිත තබන්න. එදා ඒ උත්සාහගත් පිරිස පරාජය වෙලා තියෙන తాවකාලිකව කියන එක අද අපිට තේරලා තියෙනවා. මොකද ඔවුන් නව කෝණයකින් නැත්නම් නව ප්‍රවේශයකින් නැවතත් තමුන්ගේ අරමුණ කරා යන්න පටන් ගන්න තියෙනවා. මේ මේ මෙවැනි අය වෙනත් රටවලත් සිටිනවා. ඒකට හොඳම උදාහරණය තමයි නේපාලය. අද නේපාලය ආර්ථික වශයෙන් ඉන්දියාවේ කොලනියක් බවට පත් වෙලා තිනවා, නැත්නම් ඉන්දියාවේ ග්‍රහණයට හසු වෙලා තිනවා. එහිදීත් නේපාලයට ඒ ඉරණම අත් කර දෙන්න විශාල කාර්යභාරයක් කළේ ආර්ථික විද්‍යාඥයන්යි කියලා කියා ගන්නා ඒ රටේම හිටපු පිරිසක්. ඒ වගේ පිරිසක් අද අපේ රටේ බිහි වෙලා තිනවා. ඒ පිරිස තමයි අපිවත් ඒ ආගාධයට ඇදලා දාන්න හදන්නේ. ඉතින් එවැනි තත්වයක් තුළ ලංකාවේ අපිට සිදු වුණා වෘත්තිකයන් විදියට විද්වතුන් විදියට මේ සම්බන්ධයෙන් රට දැනුවත් කරන්න, ජනතාව දැනුවත් කරන්න සහ මේ ක්‍රියාපටිපාටියට විරෝධය පළ කිරීම නැත්නම් මේ ක්‍රියාපටිපාටියට මේ රට ගොදුරු වීමට ඉඩ නොදෙන්න අපිට කළ හැකි කාර්ය කරන්න. ඒ අනුව තමයි සමන් කැලේගම මහත්තයලා, මහාචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමිලා, රුහාන් සමරජීවලා ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය නැහැ කියන වෙලාවක, ඒ සම්බන්ධයෙන් මහන්සිය යුතු නැහැ කියන වෙලාවක, අපි පුළුවන් තරම් විදේශීය රටවල් සමග ආර්ථික ගිවිසුම් වලට යන්න ඕනි කියන වෙලාවක වෘත්තිකයන් වශයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදිහට අපිත් මේ රටේ ප්‍රබල වෘත්තීය සමිතිත් වෘත්තීය සංවිධානත් වෘත්තිකයන්ගේ එකමුතුත් එකතු වෙලා එක් කණ්ඩායමක් විදිහට ගොනු වෙලා මේ කියන ආර්ථික විද්‍යාඥයන්ගේ මේ රට බේරා ගැනීමට නැත්තම් වැරදි උපදෙස් වලින් රජයේ කටයුතු කරලා ඒ තුලින් මේ රට අමාරු වැටෙනකින් බේරා ගැනීමට අපිට නායකත්වය ගන්න සිදු වුණේ. ඉතින් මූලික වශයෙන් අපි විරෝධතාවයන් පැවැත්වුවා, ලිඛිතව මේ ගැන දැන්නුවා. නමුත් මේ සම්බන්ධයෙන් පාලකයන්ට හෝ මේ පිරිසට උමනාවක් තියෙන බව පේන්නේ ගියේ නැහැ. පුදුමයක් නෙවෙයි මේ පිරිසට උමනාවක් නැහැ කියන එක. මොකද ඔවුන්ගේ අරමුණ වෙනස්. ඔවුන් හිතන්නේ මේ රටේ මිනිස්සු හිතන විදිහට නෙමෙයි, එක්කෝ ඉන්දියානුවන් හෝ වෙනත් රටක අය හිතන විදිහට හිතලා
මේ රටේ ගුණාගන ගන්න හදන්නේ. ඉතින් ඒකෙන් බේරගන්න අපිට සිද්ධ වුණා අපේ රටේ මිනිසුන්ගේ බුද්ධි අවදි කරන්න. ඒ අනුව තමයි අපි දැවැන්ත වැඩපිළිවෙලක් ආරම්භ කරේ. මේ රටේ වෘත්තිකයන් වෘත්තීය සමිති ඇතුළු සංවිධාන ගණනාවක් සමග සාකච්ඡා කළා. එහි අවසන් ප්‍රතිඵලයේ වශයෙන් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ නමින් පුළුල් පෙරමුණක් බිහි කිරීමට හැකි වුණා. රජයේ වෛද්‍යලයන්ගේ සංගමයේ විදිහට අපිත් මේ හා එකතු වුණු වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ වටා ගොනු සියලුම සංගමුත් ඉල්ලා සිටි එක් ප්‍රධාන කාරණාවක් තමයි ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් සඳහා යෑමේදී රටක් වශයෙන් අපිට ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතුයි කියන කාරණේ. ඒක මේ කෙන්‍යාවේ පවා නැත්නම් ඉතියෝපියාවේ පවා තියෙන පිළිගත් ක්‍රමවේදයක්. ඒ අතරින් මෙච්චර බුද්ධිමතුන් ඉන්නවා කියන, මෙච්චර ආර්ථික විද්‍යාඥයන් ඉන්නවා කියන, විශේෂඥයන් ඉන්නවා කියන අපේ රටට අදව නැතෙක් ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් සම්බන්ධයෙන් කිසිම ප්‍රතිපත්තියක් නැත්නම් ජාතික ප්‍රතිපත්තියක් නැහැ. අපි දන්න විදිහට, අපිට තේරෙන විදිහට මේ පිරිසට එහෙම ජාතික ප්‍රතිපත්තියක් හදන්න ඕනෙත් නැහැ. මොකද ජාතික ප්‍රතිපත්තියක් හදපු දවසේ සිට ඔවුන්ට ඕන විදිහට මේ රටේ ආර්ථික ප්‍රගමණය නැත්නම් ජාත්‍යන්තරයත් සමග ආර්ථික වශයෙන් සම්බන්ධ වීම පාලනය කිරීමට නැත්නම් ඔවුන්ගේ අවශ්‍ය ආකාරයට හැසිරීමට නොහැකි වෙනවා. ඒ නිසාම තමයි අපි මේක ඉදිරිපත් කරද්දී ඔවුන් හඬ නැගුවේ මේ ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් සමග නැත්නම් එක්කා ගිවිසුමට යෑමට කල්මරණ ප්‍රතිපත්තියක් නැත්නම් මේ ජාතික ප්‍රතිපත්තියක් ඉල්ලා සිටීම ඩිලේයින් ටැක්ටික් එකක්, කල්මැරීමක්, එහි උපක්‍රමයක් විදිහට තමයි ඔවුන් රට හමුවේ තැබුවේ. ඒ එයින් එහාට ගිහිල්ලා ඔවුන් රටේ පුරවැසියන්ට නියම තොරතුරු දෙන්නේ නැතුව තිරයෙන් පිටිපස්ස සමග සිට සාකච්ඡා පවත්වමින් විනිවිදභාවයකින් තොරව මේ ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් සම්බන්ධයෙන් කටයුතු කරුවා. ප්‍රධාන වශයෙන්ම ඉන්දියාව සමග අත්සන් කිරීමට යන එට්කා ගිවිසුම සම්බන්ධයෙන් කටයුතු කරගෙන ගියා. ඒකට විරුද්ධව අපිට පාරට බහින්න සිද්ධ වුණා. වෘත්තිකයන් එකතු වෙලා දැඩි ක්‍රියාමාර්ග ගත්තා. ජනතාව දැනුවත් කිරීම ප්‍රධාන වශයෙන්ම සිදු වුණා. ඒ අනුව රජය කරන්නේ නැති ජාතික ප්‍රතිපත්තිය සැකසීම වෘත්තිකයන් වශයෙන් අපි බාරගත්තා. රජයකට යුතුකමක් තියෙනවා ඒ රටේ මහජනතාව නියෝජනය කරන මතයට ප්‍රමුඛත්වය දීම. මොකද රජයක් පැමිණියේ මහජනතාව නියෝජනය කරන්න. නමුත් අපි ඒක දැක්කේ නැහැ. මේ ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් සම්බන්ධයෙන් අපිට සැකයක් තියෙනවා. ඇයි එහෙම වෙන්න හේතුව මේ උපදෙස් දෙන අය තරම් බලවත්ද කියන කාරණේ, ඇයි ඒ බලවත් නම් උන් පිටිපස සිටින්නේ කවුරුන්ද කියන එක පැහැදිලිව සොයා බැලිය යුතුයි. මොකද අපේ රට යුද්ධයෙන් යටත් කරගත නොහැකි වූ රටක්. එතකොට මේ ආර්ථිකය මෙහෙවලා අපේ රට යටත් කරගන්න නම් කවුරු හරි හදන්නේ, ඒ හදන්නේ කවුද කියන එක, නැත්නම් මේ උපදෙස් දෙන පුද්ගලයන් පිටිපස්සේ සිටින්නේ කවුදයි කියන එක හරියට අපි සොයා බැලිය යුතුයි. මම හිතන්නේ ඔබතුමන්ලාගේ යුතුකමක් තියෙනවා මේ පුද්ගලයන් පිටිපස්සේ සිටින හදිසි අස්තය රටට අනාවරණය කිරීම. ඒ කෙසේ වෙතත් වෘත්තිකයන් වශයෙන් අපිට කළ හැකි ඉහළම යුතුකම කරන්න අපි පෙරමුණ ගත්තා වෘත්තිවේදීන්ගේ ජාතික පෙරමුණ විදිහට. ඒ අනුව තමයි අපි මහජන කොමිසම් සභාවක් පත් කිරීමට තීරණය කරේ. මේ ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම පිණිස ඒ ඉතාමත්ම සාර්ථක ප්‍රයත්නයක් වුණා. ඒ අනුව මේ මහජන කොමිසම් සභාවට මේ රටේ සිටින ඉහළම පිළිගත් විද්වත් ස්වාධීන විද්වතුන් පත් කිරීමේ හැකියාව අපිට ලැබුණා. එහි සභාපතිත්වය මහාචාර්ය ලක්ෂ්මන් මහතාගේ ප්‍රධානත්වයෙන් තමයි අපි මේ කොමිසම පත් කිරීම සඳහා අවශ්‍ය ඒ විශේෂඥයන් තෝරා ගන්න ලැබුවේ. ඒ අනුව ඔවුන් සුවකැමැත්තෙන් මේ කාර්යයට දායක වුණා. ඒ අනුව අද වෙන විට ජාතික ප්‍රතිපත්තියක් බිහි කිරීම සඳහා, ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් බිහි කිරීම සඳහා පෙරමුණ ගන්න ස්වාධීන විද්වත් මහජන කොමිසමක් පත් වෙලා තියෙනවා. ඒ සඳහා මහජනතාවට තමුන්ගේ අදහස් යෝජනා බාර දීමේ හැකියාව උදා වෙලා තියෙනවා. ඒ අනුව තේමාවන් කීපයක් ඔස්සේ මේ කොමිසම මහජන අදහස් විමසීම සඳහා රැස් වෙනවා. වෘත්තිවේදීන්ගේ සංගම් ශාලාවේදී 6 වෙනිදා එහි පළමු සවන් දීම නැත්නම් යෝජනා බාර ගැනීමේ ක්‍රියාවලිය සිදු වෙනවා.
එහිදී මූලික වශයෙන් තේමා වෙලා තියෙන දේශීය ව්‍යාපාර ආරක්ෂණය කියන තේමාව යටතේ තමයි මේ කටයුතු පළවෙනි දවසේ ආරම්භ කරන්නේ. ඔබතුමාලා දන්නවා ලෝකේ ඕනිම රටක් මොන ගිවිසුම මොන රටත් එක්ක ගත ගිවිසුම් ගහන්න ගියත් තම රටේ ව්‍යාපාරිකයාගේ ආරක්ෂාව ගැන ඉතාමත්ම සැලකිලිමත් වෙනවා. අවාසනාවකට ලංකාවේ මිනිසුන්ට ඒක තේරෙන්නේ නැහැ. ලංකාවේ විද්වතුන් න්යයි කියා ගන්නා මේ ආර්ථික විද්‍යාඥයන් න්යයි කියා ගන්නා පිරිසට මේ කාරණේ තේරෙන්නේ නැහැ. මුළු ලෝකෙම කරද්දී අපේ රටේ මිනිස්සු ටික විතරක් වැරදි උපදෙස් දීගෙන රටේ ව්‍යාපාරිකයට එන ගහලා ගියත් කමන්නේ අනිත් රටේ ව්‍යාපාරිකයා හැදෙන්න ඕනි කියන මානසිකත්වයෙන් තමයි කටයුතු කරන බව පේන්නේ. ඉතින් මෙන්න මේ කාරණේදී අපිට සිද්ධ වුණා මේ ජාතික ප්‍රතිපත්තිය සෑදීමේදී මේ කියන කාරණේ ප්‍රමුඛතාවයලා සලකන්න. ඒ අනුව තමයි කොමිෂන් සභාව තීරණය කරලා තියෙන්නේ දේශීය ව්‍යාපාර ආරක්ෂණය කියන තේමාව මෙහි ප්‍රධාන අංගයක් බවට පත් කරගන්න. ඒ අනුව 6 වෙනිදාට මේ මාසේ 6 වෙනි බ්‍රහස්පතින්දා සවස 2 සිට 5 දක්වා මේ සම්බන්ධයෙන් මහජනතාවට අදහස් ලබා දීම සඳහා කොමිෂන් සභාව රැස් වෙනවා. එෙහිදී ඕනෑම කෙනෙකුට තමුන්ගේ අදහස් පෞද්ගලිකව හෝ සංවිධානයක් වශයෙන් හෝ ව්‍යාපාරයක් වශයෙන් හෝ ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා එදින විශාල මහජන සහභාගීත්වයකින් යුතුව ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පිරිසකින් සහභාගීත්වයෙන් යුතුව මේ රටේ ජාතික ප්‍රතිපත්තිය බිහි කිරීමේ කාර්යයේ පළමු දිනය සාර්ථකව පැවැත්වෙයි කියලා අපි මාධ්‍යයට ආරාධනා කර සිටිනා මේ අවස්ථාව ආවරණය කිරීමට පැමිණෙන්නේ කියලා. මොකද මේක රජයේ වෛද්‍ය නිධානගේ සංගමය හෝ මේ වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ සම්බන්ධ නැත්නම් අපිට විතරක් සීමා වූ කටයුත්තක් නෙමෙයි. මේ විදිහට මේ සේවා ශේෂ්ත්‍රය නැත්නම් රැකියා ශේෂ්ත්‍රය විවෘත කරලා ගිවිසුමක් ගැහුවොත් මාධ්‍යවේදීන් වන ඔබතුමන්ගේ ඉඳලා සෑම ශේෂ්ත්‍රයකම රැකියා ටික ඉන්දියානුවන්ට විවෘත වෙනවා. ඒ තුලින් මේ රටේ අහිංසක මිනිසුන්ගේ රැකියා ටිකට තමයි විනාශය වෙන්නේ. මෙවැනි ගිවිසුමක් ගතවීම තුලින් ඇතිවන ප්‍රතිඵල නැත්නම් ඒ ගිවිසුම වෙනස් නොකර ගැනීමේ නොහැකියාව මතම අපේ අනාගත පරම්පරාවගේ නැත්නම් අපේ දූ දරුවන්ගේ රැකියාවන් අවස්ථාත් තාමත්ම තර්ජනකාරී අවස්ථාවකට මුහුණ දෙනවා. ඒ අනුව මේ කාර්ය කරන්න ඕනි වෘත්තිකයන් වශයෙන් අපි විතරක් නෙමෙයි මාධ්‍යවේදීන් ඇතුළු ඔබත් මේ රටේ සියලුම මහජනතාවත් මේ කාර්යයේදී පෙරමුණ ගත යුතුයි කියන එක අපි විශ්වාස කරනවා. අපි රට පුරා දැනුවත් කිරීම කරපු පිරිසක් මේ සම්බන්ධයෙන් අපි රට පුරා මහජනතාව සිවිල් සංවිධාන ආගමික නායකයන් හම්බ වුණා මහානායක හිමිවරු අගරදකුරුතුමා ඇතුළු සියලුම ආගම් නියෝජනය වෙන පරිදි අපේ හමුවීම් දැනුවත් කිරීම සිදු කරා. මම කියන්න සන්තෝසයි මේ කාරණේදී රටක් වශයෙන් එක මතයක සිටින බවක් තමයි අපිට පෙනී ගියේ. බොහෝ විට අපි මන්ත්‍රීවරුන් හමු වුණා පක්ෂපාත භේදයකින් තොරව ඔවුන් මේ කටයුත්තේදී තම පෞද්ගලික අදහස් ඉදිරිපත් කරනු ලැබුවා මේ කාරණය තුළින් මේ රටට එන විනාශයක් කියන එක. ඒ අනුව අපිට තේරුම් ගිය කාරණයක් තමයි රටක් වශයෙන් මේ එක්ක ඇතුළු සේවා ශේෂ්ත්‍රය විවෘත කරන නැත්නම් රැකියා ශේෂ්ත්‍රය විවෘත කරන ගිවිසුම් වලට ජාතික ප්‍රතිපත්තියකින් තොරව අන්තර්ගත වීමට රටක් වශයෙන් සමස්තයක් වශයෙන් විරුද්ධතාවයක් දැඩිව තියෙනවා. ඒ විරෝධතාවය තීව්‍ර කිරීමටත් ඒ ප්‍රකාශ කිරීමටත් නායකත්වය දීමට වෘත්තිවේදීන්ගේ ජාතික පෙරමුණ ලෑස්ති කියන එක අපි ප්‍රකාශ කර සිටිනවා. ඒ විරෝධතාවය ජාතික ප්‍රතිපත්තියකින් තොරව මේවට අවතීර්ණ වෙන්න ගියොත් අපි අවශ්‍ය වෙලාවේදී ඒ අවශ්‍යයට පෙන්වන්න සූදානමින් ඉන්නවා. ඒ වගේම අපි සඳහන් කළ යුතුයි මේ වෘත්තිවේදීන්ගේ ජාතික පෙරමුණ වලට රැස් වෙලා ඉන්නේ නැත්නම් ගොනු වෙලා ඉන්නේ මේ රටේ තියෙන ප්‍රබලම වෘත්තිය සමිති. අපි ඒක ඉදිරිපත් කළා තියෙනවා ඒ වෘත්තිය සමිති වල නම් ඔවුන් ප්‍රබලව ඒකමතිකව මේ කාරණාවේදී එක් අරමුණක් වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා බලධාරීන් මේ සම්බන්ධයෙන් ඉතාමත්ම කල්පනාකාරී ලෙස මේ කටයුත්තට අවතීර්ණ වෙයි කියලා. ඒ නිසා ඔවුන් නොකරන ජාතික ප්‍රතිපත්තිය සැදීමේ ක්‍රියාවලිය මේ වෙන විට ආරම්භ වෙලා තියෙනවා. එහි පළමු රැස්වීම පවත්වනවා මම කිව්ව විදිහට. ඒ අනුව අපි සියලුම දෙනාට ආරාධනා කර සිටිනවා මේ සඳහන් කරන දිනවල වලදී
මේ කොමිසමට ඇවිල්ලා තමුන්ගේ අදහස් හා යෝජනා බාර දෙන්න කියලා. ඊට අමතරව විද්‍යුත් ලිපිනයෙන් සහ වෙබ් අඩවිය තුලිනුත් ඒ සම්බන්ධයෙන් අදහස් හා යෝජනා බාර දෙන්න පුළුවන් පිටරට ඉන්න මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අයට පවා. ඒ අනුව මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් හිටපු නියෝජ්‍ය උපකුලපති කොළඹ විශ්වවිද්‍යාලයේ එතුමාගේ සහ පාලිත ප්‍රනාන්දු මහ හිටපු නීතිපතිතුමාගේ සභාපතිත්වයෙන් යුතුව වෛද්‍ය අනුලා විජේසිංහ, ආචාර්ය පී.ඩී. ෆර්නාන්ඩෝ, ආර්.පී.එල්. වීරසිංහ, ආචාර්ය බන්දුල පෙරේරා කියන විද්වතුන්ගෙන් සමන්විත මේ මණ්ඩලයේ ලේකම්තුමා විදියට කටයුතු කරන්නේ කේ තිලකරත්න මහතා, හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාම් මහතා දෙපාර්තමේන්තුව යනු මේ විද්වතුන් මේ සෑම දිනකම රැස් වෙලා මහජන අදහස් විමසීමට ලෑස්ති වෙලා ඉන්නවා. අවසානයේදී අපි බලාපොරොත්තු වෙනවා රටට ගැළපෙන ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට එය අපි අධිකර ජනාධිපතිතුමාට බාර දීමට සූදානමින් ඉන්නවා. මොකද එතුමාව අපි මේ සම්බන්ධයෙන් බොහොම පුළුල් ලෙස දැනුවත් කරනු ලැබුවා. එක්තරා අවස්ථාවක එතුමා කිව්වා ගස්වල කොළපොතු කෑවත් මේ රටට අහිතකර වෙන විදිහට ජාත්‍යන්තර වෙළඳගිවිසුමකට අන්තර්ගත වෙන්නේ නැහැ කියලා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා එතුමාගේ ඒ දැඩි අර්ථවත් වචන කීපයට වටිනාකමක් දේවි කියලා. ඒ නිසාම තමයි අපි එතුමාට මේ ප්‍රතිපත්ති බාර දීමට තීරණය කළා තියෙන්නේ. ඒ අනුව ඔබ සියලු දෙනාට ආරාධනා කර සිටිනවා අපි මේ අවස්ථාව ආවරණය කිරීම සඳහා සහභාගී වෙන ලෙස.